දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතුනොමතික ආකාරයෙන් කටයුතු කරලා නීතියේ තියෙන එක ප්‍රතිපාදනයක් පදනම් කරගෙන කිසිදු පවතින සාක්ෂියක් පැහැදිලි සාක්ෂියක් නොමැතිව තමා මේ සැක්කාරයට විරුද්ධව ආගමන විගමන පනත යටතේ කරුණු වාර්තා කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් ඒ පනත යටතේ කරුණු වාර්තා කිරීමක් මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කරන්නේ අපි විසින් නීතියේ පවතින අයිතිවාසිකමක් උපයෝගී කරගෙන අපේක්ෂිත අපයක් සැකකාරිය වෙනුවෙන් ගරු අධිකරණයේ ගොනු කරයින් පස්සේ මොකද විමර්ශන නිලධාරීන්ට ඒ වෙනකොටත් වැඩිදුර වාර්තාවන් 4ක් හෝ 5ක් ගරු අධිකරණයට ඉදිරිපත් වීමක් සිද්ධ වෙලා තියෙනවා ඒ කිසිදු අවස්ථාවක මේ ආගමන විගමන පනත යටතේ කරුණු වාර්තා කිරීමක් කවුන් සිද්ධ කරේ නැහැ එතකොට මේ ආගමන විගමන පනත යටතේ කරුණු වාර්තා කිරීමක් මුල්වරට සිද්ධ කරන්නේ වැඩිදුර වාර්තාවන් 4කින් පස්සේ ඒ කියන්නේ ඒ තුලින් මෑගේ මහේස්ත්‍රාත් අධිකරණයට ගරු මහේස්ත්‍රාත් අධිකරණයට අප ලබා දීමට තිබෙන අධිකරණ බලය ඇහිරීමක් සිද්ධ වෙනවා ඒ අනුව එය ගමන් කරනවා මහ අධිකරණයට කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් කියන්න තියෙන්නේ මේ නඩුවේදී සිද්ධිමය සාධක සියල්ල ගත්තාන් පස්සේ මගේ සේවාදායිකාව තවදුරටත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඉඳලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශන කටයුතු මාරු වීම සම්බන්ධයෙන් පැහැදිලි පිළිගත හැකි කරුණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කිරීමක් සිද්ධ කරලා නැහැ ගරු අධිකරණයට. ඒ කියන්නේ යම් පැමිණිල්ලක් තිබෙනවද මෑට විරුද්ධව නිසියාකාර විමර්ශන කටයුතු වංචා විමර්ශන කාර්යාංශයෙන් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ වගේ කිසිදු පැහැදිලි කිරීමක් නොමැතිව ගරු අධිකරණයට අවිල උන් කරුණු වාර්තා කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මෑගේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරගෙන ඉදිරියට සිදු කරගෙන යනවා කියලා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය. තවදුරටත් මේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කටයුතු බාරගෙන යනවා නම් ඒට සුදුසු විමර්ශන ඒකකයකට බාර දීමක් සිද්ධ කරන්නට ඕනේ. දැන් මෙහිදී තිබෙන්නේ කොරියානු රටට යවනවා කියලා සල්ලි ගත්තා කියලා. දැන් ඕකෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තැනැත්තන් වෙළඳාම සම්බන්ධයෙන් තිබෙන ඒකකය වෙත මේ විමර්ශන කටයුතු උහුමාරු කිරීමක් සිදු වුණා නම් ඒක සිදු විය යුතුව තිබුණා. නමුත් මෙහිදී කිසිම සම්බන්ධයක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ මේ පරිගණක අපරාධයක් සම්බන්ධ කිසිම කරුණක් නැති සිද්ධිමේ කාරණයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යොමු වීමක් සිදු වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණය අපි ඉදිරියේදී යුක්ති අපේක්ෂා කරනවා. ගරු අධිකරණය අපට යුක්ති ඉෂ්ට කරයි. මේ අනුව මාගේ සේවාදායිකාව වෙනුවෙන් පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ මෙහිදී මේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්නොමතික ආකාරයෙන් පනතක් විභෝගී කරගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමක් සිද්ධ කිරීමක් මේ අවස්ථාවේ සිද්ධ කරලා තියෙනවා. මම නීතිඥ තරිඳු වික්‍රමනායක. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතේන මහතා තමයි මම වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. වගේම තරිඳු වික්‍රමනායක මහතා, හරි තෙටයරච මහතා, ගයල් කලටුවාව, සිද්ධාර්ථ ජයවර්ධන, දිලුම් බණ්ඩාර, අංජේ දේසනායක, බුද්ධි කරුණානන්ද, හිමාශ ප්‍රනාන්දු, මගේ රිට්පෙත්සම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අස්තික දේවේන්ද්‍ර, කනිල් මද්දුමගේ, ප්‍රවීන් ප්‍රේමතිලක, කාවෙන්දි වීරසේකර, මෙන්න මේ කියන නීතිඥ මහත්මවරුන් සහ මහත්මීන්ට මම ඉස්සල්ලාම ස්තුති කරනවා. හරි නීති උපදෙස් ලබා දෙමින් මාව හරි මගේ අරගෙන ආවට සහ අධිකරණය තුලින් සාධාරණය යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම දැනුත් එදත් විශ්වාස කරා සහ අදත් මේ මොහොතෙත් විශ්වාස කරනවා. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතන් ඉන්නවා නම් මං හැංගුණා කියලා කිසිසේත්ම නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමේ දමිතා බේරත්න කියන්නේ. දමිතා බේරත්න 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ඒ කාලකන්ණි ක්‍රමවේදයට විරුද්ධව අරගල කරපු ගැහණියක්. එතනදී බය වුනෙත් නැහැ, මරණවා කියද්දිත් බය වුනේ නැති ගැහණියක්. මේ රට කාලකන්ණි කරපු තක්කඩි හොරු, ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව දීලා රට විනාශ කරපු ආර්ථික ඝාතකයෝ කියන උන් එළියින් දැද්දි මේ පුද්ගලිකව කරපු ගනුදෙනුවක් සම්බන්ධයෙන් මට අපරාධ විමර්ශනයේ මේ අංශයේ නඩුවක් මේ පැමිණිල්ලක් ගොනු කරන්න බෑ කියපු SSP දර්ශිකා මහත්මිය සහ ඔය මේ OIC නදීකා මහත්මිය මට මං ගිය වෙලාවෙ කිව්වා මට බෑ කියලා. මොකද මේ ඔය PK ප්‍රසන්න කියන කාලකන්ණි මිනිහගේ අම්මා ඉතාලියේ ඉඳන් මට අපහාස කරනවා. මං එතකොට මට යන්නේ තියෙන්නේ නීතිය සහ යුක්තිය බලාපොරොත්තු වෙන අපරාධ මේ සයිබර් ක්‍රයිම් එකටනේ මං එතෙන්ට ගිහලා කිව්වා මගේ ළඟ තියෙනවා මේ ගෙවපු රිසිට් ඔක්කොම. මේ කාලකන්ණි මිනිහා කතා කරන්නේ මේ එක කාර් එකක් ගැන විතරයි කියලා. මං කිව්වා මට අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් දාන්න ඕනේ. නෑ, අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිල්ල දාන්න පුළුවන් කෝටි 2 මාට වැඩිව විතරයි කිව්වා. එතකොට ෆ්‍රෝඩ් බියුරෝ එකේ ගියා අවුරුදු සැප්තැම්බර් මාසේ පැමිණිල්ලක් දාලා මම හොරකම් කරා කියලා
මේ මංකොල්ලකාරයා ඇත්තටම අපිවයි හොරකම් කරේ අපිවයි මංකොල්ල කෑලි ඉතින් මේ මංකොල්ලකාරයාගෙන් අපිට එන්න තියෙන මුදල් ඉල්ලුවාට පස්සේ මේ මංකොල්ලකාරයා කියනවා අපි කොරියාවේ යන්න සල්ලි ගත්තලු ජීවිතේ මගේ પાස්පෝට් එක හත්වෙනි પાස්පෝට් එක මේ වෙනකන් අපි ඉතාම නීත්‍යානුකූලව පිටරට ගිය මිනිස්සු මගේ ස්වාමි පුරුෂයාගේ 6 වෙනි પાස්පෝට් එක ඉතාම නීත්‍යානුකූලව වීසා අරගෙන පිටරට ගිය මිනිස්සු කාටවත් රස්සාවල් දෙන්න කාටවත් අපි ඒජන්සි එකක් නෙමෙයිනේ අපි අපේ බිස්නස් වලට රට ගිහිලා තිනු අපි අපේ පුද්ගලික ගමන් ගිහිලා තිනු හැම එකක්ම ඉතාම නීත්‍යානුකූලව කරපු කෙනෙක් අරගල කරෙත් ගල් කැටයක්වත් ගන්න නැතුව හැබැයි එදා රාජපක්ෂ මහත්තයාගේ මන්දිරය ඇතුලේ රිංගගෙන කාලකණ්ණි බීලා බීලා ඇවිල්ලා ගල් කැටයක්වත් නොගත් අරගල කරුන්ට ගහනකොට ඔය නියෝජ්‍ය පොලිස්පතිවරයා තමුන්ගේ යුනිෆෝම් එකේ වගකීම රටට නෙමෙයි ඉෂ්ට කරේ ඒ කාලකණ්ණි ක්‍රමවේදයේ හිටපු කාලකණ්ණි වෙනුවෙන් අපි හරියට මොකද මේ රටේ තිබිච්ච දේශපාලනික තත්ත්වය මේ රටේ මිනිස්සුන්ට එලි කරපු එක තමයි අරගලයෙන් කරේ අපි කවදාවත් නීති විරෝධී දේවල් කරපු මිනිස්සු නෙමෙයි මේ රටේ ඉතින් ඒ නිසා මම හිතනවා ලෝකයේ ඉන්න දක්ෂතම අපරාධ විමර්ශන ඒකකයේ තියෙන ලංකාවේ ඉතින් මේ මිනිස්සු කියනවා නම් මං හැංගිලා හිටියා කියලා බොරු සහ මාව අත්අඩංගුවට ගත්තා කියලා අද නිවුස් ගහලා තිනවා ඒ බොරු මම මගේ නීතිඥ මහත්මරුත් එක්ක අධිකරණයට අද බාර වෙනවා ඒ මගේ කැමැත්තෙන් අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා මේ දූෂිත ක්‍රමවේදයේ ඉන්න බංකොලොත් තාලකණි ක්‍රමවේදයේ ඉන්න ඉරාජ් ඩෑන් වගේ මිනිස්සු මේ ෆෝම් කරලා මේ කබ්බෙක්ව මේ මංකොල්ලකාරයෙක්ව ෆෝම් කරලා උන්ගේ බංකොලොත් භාවය මේ රටට එලි කරන්න උත්සාහ කරන්නේ ඉරාජ් කියන්නේ කවුද කියලා මේ රටම දන්නා ඔය කාලකණ්ණි ක්‍රමවේදයට අරගලය කරන වෙලාවෙත් පේජ් ලක්ෂ ගණන් හදාගෙන සල්ලි වලට කුට්ටි වලට යට වෙච්ච කාලකණ්ණි ඉතින් ඒ වගේ කාලකණ්ණි මිනිස්සුන්ට ඒ වගේ කාලකණ්ණින්ට ඕනේ උන් හොරු නිසා අපිවත් මේ රටේ හොරු කරන්න මම හිර යන බය නැහැ හිර ගෙදර තියෙන මිනිස්සුන්ට යන්න හැබැයි මේ වගේ බොරු කියලා මේ වගේ අයුක්තිය මේ වගේ අනීතිකව මෙහෙම මේ අසාධාරණ ලෙස මේ රටේ කලා ශිල්පිනියක් මම සියලු සම්මානගත් රටට ගෞරවයක් ගෙනාපු ඉතින් මන් දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ පල් හොරු ටිකක් රැකගෙන මේ වගේ මේ ඒකාධිපති මේ දේශබන්දු වැනි මේ 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 පොලිස්පතිවරේ මේ අරගලයේදී අපි කරපු අරගලයට විරුද්ධව ඔහුට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් අපිත් එක්ක මේ ඒ පුද්ගලික මේ අරමුණු ඉෂ්ට කරගන්න වෙලාවක් අරගල කරුව මට විතර නෙමෙයි බොහෝ අරගල කරුවන්ට මේක මේ වෙලාවේ සිද්ධ වෙනවා මම සැක කරා යුක්තියේ මෙහෙමෙන් හරි මගේ පවුලට කරදර කරයි කියලා මං හිතනවා ඉස්සරහටත් මං බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ මිනිස්සු මොකක් හරි කළා මේ කාලකණ්ණි ක්‍රමවේදයේ ඉන්න මේ කාලකණ්ණෙන් අමන්දනේ මේ පවුලට අවවාද කරා කියලා කියන්නේ ටිරනලස් මේ නීතිය සාමයේ ඇමති. ඉතින් මට නම් මම ඔය ටිරනලස් මහත්මයට කතා කරාම මට කිව්වේ අදාළ පොලිසියට යන්න කියලා. ඉතින් මම ඒක අහගන්නේ නෙමෙයි යාට කෝල් කරේ. මං කෝ ඔබතුමා මේ පවුලට අවවාද කරා නම් මටත් කියන්නේ මං කොහෙටද යන්න ඕනේ. මේ රටේ යමක් කරපු මිනිස්සෙක් නේ. ඉතින් ඔය වගේ තමුන්ගේ අම්මව මංකොල්ල කාපු. ඩුබායි රටේදී මගේ මහත්තයට ඔය මිනිහව හම්බ වෙන්නේ හිර ගෙදරදී අවුරුදු 20කට කලින්. කම්පියුටර් ෂොප් එකක් මංකොල්ල කාලා කම්පියුටර් 600ක් පස් දිනෙක එක්ක මංකොල්ල කාලා අවුරුදු 20කට අච්චු වෙලා හිටපු මිනිහෙක් ඔය ලංකාවේ මාල කඩලා ලංකාවේ තමුන්ගේ කාර් එකේ ගිහිල්ලා මාල කඩලා තමුන් විහිම S2කට මිරිස් කුඩු ගහගෙන තමුන්ගේ වාහනේ හොරකම් කරා කියපු මේ මංකොල්ල කරුවෙක් ඉතින් ඒ වගේ මංකොල්ල කාර්යයක් කියන දේ මේ රටේ විශ්ව වෙනවා මේ මිනිස්සු විශ්වාස කරනවා නම් ඉරාජ්ලා හදන්නේ නඩුවක් තියෙද්දි එළියේ නඩු අහන්නනේ මං විශ්වාස කරනවා මට මේ රටේ යුක්ති අනිවාර්යෙන් මිෂ්ට වෙනවා කියලා. එනිසා මම මගේ නීතිඥ මහත්තුරුන්ට මගේ මේ වෙලාවේ මට උදව් කරපු සීලු දෙනාට මාධ්‍යවේදීන් ඔබ සීලු දෙනාටත් මං මාධ්‍යත් එක්ක හිටපු කෙනෙක් හැමදාමත් ඒ නිසා මම විශ්වාස කරන ක්‍රමවේදය මම හිතනවා මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට තියෙන බය තමයි. මොකද අරගල්ලේ කරලා අපි ගියේ රටට යහපතක් කරන්න ඕනේ කියන හැඟීමෙන්. ඉතින් මම එතන හිටගත්තාම ලොකු අමාරුවක් ආව හැමෝටම. හැබැයි අනිත් තැන්වල හිටගත්තු ගොඩාක් කලාකරු ඉන්නවා. ඒ අය ගැන කාටවත් අමාරුවක් ආවේ නැහැ. හැබැයි මම අපි හැම වෙලෙකට සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මට මේ සිඟිති ආතල් එක ඉතින් ඔය පොහොට්ටු කට්ටිය අනිත් ඔය දේශමන්දු මහත්මයා ඇතුළු සීලු දෙනා ගන්න සුබ අලුත් අවුරුද්දක් වේවා. මම තවුරු සමරනවා. හිරගෙදර. ජය වේවා.